says goodbye. Drifting through the wind, wanting to start again. Do you ever feel this so paper thin? Like a house of cards, one blow from caving in. Do you ever feel already buried deep? Inclination of equator to degrees. Gravitational miscarriage.
නිසා ඇක්තු ක්‍රීඩා සමාජයේ අපි තරුණ මිතුරන් ටික එකතු වෙලා අලුත් අවුරුදු උත්සවය පවත්වලා අද උදෑසන බොහොම ලස්සන පාපදී සවාරියක් සංවිධානය කළා. එහි අවසානයේ තමයි ඔබට මේ ලස්සන සොඳුරු ප්‍රසංගික ප්‍රාසංගික අත්දැකීම බෙදා හදා දෙන්නට මේ සියල්ල සංවිධානය කළා තියෙන්නේ. ඒස ගමේ ක්‍රම යාළුකම හිතවත්කම මිතුරුකම මේ සියලු දේවල් එකට කැටි කරලා අද බොහොම ලස්සන ප්‍රසංගයක් ඔබේ හදවතට තිරින කරන්නට විශේෂයෙන්ම ගමේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාව ඒ වගේම ගම්වාසී ඔබ සෑම සියලු දෙනාගේම සහයෝගය ශක්තිය අරගෙන තමයි මේ සියලු කටයුතු සංවිධානය කරේ කියන එකත් අපි සිහිපත් කරන්න ඕනේ. ඒස ඇක්ටිව් ක්‍රීඩා සමාජය බොහොම වැඩක් කරන ලෙඩක් නැතුව වැඩක් කරන හයියක් තියෙන සංවිධානයක් හැටියට විශේෂයෙන්ම සෑම වසරකම මේ අලුත් අවුරුදු උත්සවය සංවිධානය කරලා දෙවන්ත සංගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමේ කාර්යයත් සිදු කරනවා. අවසන් වශයෙන් මම සහභාගී වුණේ 2015 වසරේ. හැබැයි 16 සහ 17 මට ආරාධනා කරනකොට වෙනත් ස්ථානවල ප්‍රසංග භාරවන් තිබුණු නිසා මට ඒ වසර දෙකට එන්න හැකියාවක් ලැබුණා. හැබැයි ආරාධනා කළාට මගේ ගෞරවනීය ස්තුතිය මා ප්‍රකාශ කරනවා. ඒ සඳහා අද ඇක්ටිව් ක්‍රීඩා සමාජයේ බොහොම ආඩම්බරීය සංවිධානයක ලබන මේ දෙවන්ත ප්‍රසංගය අපි ආරම්භ කිරීමට මත්තෙන් මේ යුතුයකමක් ඉටු කරන්නට අපි තවම කැළ සූදානම් වෙලා ඉන්නවා. ඒ තමයි මේ විශේෂයෙන්ම මේ ගම මටත් අලුත්යක් නෙවෙයි. මොකද මේ යාළුවෝ ඉන්නේ අපේ හිතමිතුරු බොහෝ පිරිසක් ඉන්නේ මේ ගලගෙදර මීට්වේ අපට පරිසරය තුළ. ඒ නිසා අපේ පාසල් සමය තරුණ කාලේ විශේෂයෙන් මේ ස්ථානවල විවිධ ස්ථානවල ගත කරලා බොහොම හිරිසෙල්ලම් කරලා ගත කරපු පරිසරයක් තමයි ගලගෙදර තියෙන්නේ. ඒ නිසා දන්න කියන බොහෝ දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම අපි ප්‍රතිභා යවුරු සමාජයේ තියෙන කාලේ මමත් ඇවිල්ලා ගමේ මිතුරන් එක්ක අර ලකී ඇයිලත් එක්ක නිවේදන කටයුතු කළා. කුමාරත් ඊට පස්සේ එකතුනා. මේ සියලු දෙනාත් එක්ක බොහොම ලබදියාවේ සෙනෙහසින් තමයි අපි මේ සියලු කටයුතු කළේ. ඒස අපි ඒ පැරණි මිතුරුකම හිතවත්කම අපි අදත් තියෙනවා. ඒසා ඒ සියල්ලත් එක්ක මතක් කරන ගමන් අපි සංවිධායක මණ්ඩලයේ විශේෂ උපහාර දින කිහිපයක් ලබා දෙන්නට සූදානම් වන්නේ. ඒස ගමේ සියලු දේ ඉටු කරනකොට විශේෂයෙන්ම ගමේ සම්පත් අපි අවද කළ යුතු නෑ. ගමේ අලුත් අවුරුදු උත්සවය කළත් ඒ වගේම මොනයක් ආකාරයක උත්සවයක් සංවිධානය කළත් ඒ සියලු කටයුතු සංවිධානය කරනකොට ගමේ ඉන්න අපේ සංනිවේදක මිතුරන්ගේ සහයෝගී දායකත්වය ලබා දුන්නා. ඒ හයිය තමයි ගමට ශක්තියක් අභිමානයක් උනේ. ඒ නිසා ඔවුන් කරපු සේවය අපිට මිල කරන්නට රුපියල් 7 වලට කැටි කරලා කියන්නට පුළුවන්කමක් නෑ. ඒ නිසා ඔවුන්ට යුතුයකමක් හැටියට මේ මොහොතේදී විශේෂ උපහාරයක් තිරිනයක් ප්‍රදානය කිරීම සඳහා අපේ ඇක්ටිව් ක්‍රීඩා සමාජයේ යාළුවෝ ටික සූදානම්. මෙහි සභාපතිතුමා ලේකම්තුමා මේ වේදිකාවට ආරාධනා කරන මේ යුතුයකම ඉටු කරන්නට වේදිකාවට ඉන්නට කියලා ඇක්ටිව් ක්‍රීඩා සමාජයේ නිලධාරී මණ්ඩලයට විශේෂයෙන්ම මේක හොඳ ආදර්ශයක්. මොකද ගමට බොහොම ලෙංගතුව හිතවත්ව කටයුතු කරන පිරිස අමතක නොකර ඒ අයට ඇගීමක් ලබා දීම මා හිතන්නේ බාල පරම්පරාවට හොඳ ආදර්ශයක්. ඒ නිසා ඒ ආදර්ශය විශේෂයෙන්ම වැඩිහිටියන්ටත් හොඳ මඟ පෙන්වීමක් අපේ මේ තරුණ කල මේ මිතුරු කලගේ මේ ක්‍රියාන්විතය අගය කළ යුතුයි කියලා අපි සිහිපත් කරනවා. එන්න අපේ ඇක්ටිව් ක්‍රීඩා සමාජයේ සංවිධායක මණ්ඩලය අහළු ටික මේ යුතුයකම කාර්යභාරය ඉටු කරන්න මුලින්ම අපි ආරාධනා කරන්නේ කවදත් මේ ගලගෙදර ප්‍රදේශයේ සියලු කාර්යංගවලදී මේ හඬ හරියටම දශක 4ක් මුළුල්ලේ විවෘත කරලා ඔහුගේ වචන හරබේ හරහා අපි අලුත් අවුරුදු උත්සව සල්පිල් මේ සියලුම කටයුතු සංවිධානය කරනකොට මේ හයිය ශක්තිය දුන්නේ මෙතුමා තමයි. ඒ තමයි අපි ආදරයට කියන්නේ ලකී අයියා කියලා. අපි ආරාධනා කරනවා එම්.ඒ. ලක්ෂ්මන් මහත්මයා වේදිකාවට එන්න. ඔබට විශේෂ තිරිනයක් තියෙනවා අපේ ඇක්ටිව් ක්‍රීඩා සමාජය ලබා දෙන්නට. අපේ ලකී අයියා වේදිකාවට එන්න. අපේ හොඳ මිතුරෙක් කොලකි අයියා හිටිය මේ හිටුව එනුක අපි ගමේ කට්ටිය ගහන්න හොඳ අපුඩියා. හයි
මේ අය තමයි මේ ගමට විශාල ශක්තියක් දායකත්වයක් ලබා දුන්නේ. ගමේ කොතනත් කොයි දේ කළත් මේ අයගේ හඬ, මේ අයගේ සහයෝගය සංවිධානය මේ තරුණ පරම්පරාවටත් එතුමන්ගේ තීරය අත්දැකීම ඔස්සේ ලබා දුන්නා. එය අගය කරන්න තමයි මේ තිරණය ප්‍රදානය කරන්නේ. අපි එම්.ඒ. ලක්ෂ්මන් මහත්මයාට ස්තුතිවන්ත වෙනවා ලබා දුන් සහයට. මීළඟට අපි ආරාධනය සරත් කරුණාරත්න අපේ කුමාර සරත් කරුණාරත්න ඔහුත් දැන් අද වර්තමානයේ මේ ලකී අයියා දැන් වගකීම් භාර දීලා තියෙන කුමාර. ඔහු තමයි මේ සියලු කටයුතු වල හරඹය දාන්නට වර්තමාන පරපුරේ නායකත්වය දීලා තියෙන්නේ. අපි සරත් කරුණාරත්නට අපි ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ කලක් සේවය කළා. අද එයින් විශ්‍රාම අරගෙන අද ගමත් එක්ක ගමේ පොදු කටයුතු වලදී හොඳ සේවාවක් ලබා දෙනවා. මීළඟ ආරාධනය බන්දුල මඩපාත. අපේ බන්දුල මහත්මයාට අපේ ආරාධනය. බන්දුල මඩපාත මහත්මයා වේදිකාවට එන්න ඔබටත් ඔබ කරපු සේවය සියලු කටයුතු වලදී ලබා දෙන දායකත්වයේ හයිය මේ ගැම්බට ඇක්ටිව් ක්‍රීඩා සමාජයේ බොහොම ඇක්ටිව් වෙලා හොඳ මේ තින්නයක් ලබා දෙනවා. බොහොම ස්තුතියි මේ ලබා දෙන සේවාවට බන්දුල මඩපාත මහත්මයාට. ඒ ස්තුතිය අපි ලබා දෙනවා. අපි ඊළඟ ආරාධනය ඔබට. මේ තමයි පවිත්‍ර චේතනාවෙන් හැමදාම ඇක්ටිව් ක්‍රීඩා සමාජයේද ගමට මෙහෙවර ඉටුගන්න පවිත්‍ර සංකල්ප. පවිත්‍ර සංකල්ප මහත්මයාට ඊළඟ ආරාධනය ඔබටයි මේ විශේෂ තිරණය ලබා දෙන්නේ පවිත්‍ර සංකල්ප මහත්මයා වේදිකාවෙන්. පවිත්‍ර මහත්මයා වේදිකාවට ඉන්න කියලා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරන වේදිකාවට ඔබ කරන මෙහෙවර සියලු කටයුතු වලදී ලබා දෙන දායකත්වය අතිශයින්ම වැදගත්. මේ ඇක්ටිව් ක්‍රීඩා සමාජය අපි පොදු කටයුතු වලදී අපි ස්තුතිවන්ත වෙනවා. මේ වෙවිනි ආදර්ශයක් ලබා දීම පිළිබඳව අපේ ඇක්ටිව් ක්‍රීඩා සමාජය. ඉතින් දැන් හේතු මිතුරනි අපි ප්‍රසංගී සියලු කටයුතු සූදානම් කරලා තියෙන අපේ ඇක්ටිව් ක්‍රීඩා සමාජයේ යහළු මිතුරන් දින ගණනක්, සති ගණනක්, මාස ගණනක් වෙහෙස මහන්සි වෙලා ගමේ සෑම ගෙදරකටම ගිහිල්ලා ව්‍යාපාරික බෞතුන් ඒ වගේම අපේ වැඩිහිටියෝ හම්බෙලා ඒ අයගේ උපදෙස් අරගෙන ඒ සියල්ල එකට එකතු කරලා තමයි මේ වගේ දවන්ත කාර්යයක් සංවිධානය කරන්නේ. ඒ සඳ වර්තමානයේ සංගීත ප්‍රසංගයක් සංවිධානය කරනවායි කියන කාරණාව එතරම් පහසු දෙයක් නෙවෙයි. හැබැයි මේ අපහසු කටයුත්ත පහසු කරගෙන ගමේ තියෙන හයිය, ගමේ ශක්තියත් එක්ක මේ දවන්ත ප්‍රසංගයක් බවට පරිවර්තනය කරන්නට සිවුවිනි වතාවතත් ඇක්ටිව් ක්‍රීඩා සමාජයේද හැකියාව සහ ශක්තිය ලැබී තිබෙනවා. අපි සූදානම් නිසා ප්‍රසංගය අපි ආරම්භය සටහන් කරන්නට මුලින්ම මේ සෞභාග්‍ය දීපශිකා දැල්වීම සඳහා ඒ සපේ ඇක්ටිව් ක්‍රීඩා සමාජයේ ආරාධනා වඩුව වේස්සන්න පැමිණි මහේන්ද දේවප්‍රිය මහත්මයා, ඒ වගේම අනුලා රෝහිණී මහත්මිය, ලසිත ජයරංග මහත්මයා, ඒ වගේම නාලිත දිසානායක මහත්මයා, රත්නසිරි රාජපක්ෂ මහත්මයා, විපුල චන්දන මහත්මයා, හේම ශ්‍රී පෙරේරා මහත්මයා, සංජීව දිලන්ත මහත්මයා, දවීන්ද සංජීව මහත්මයා, සම්පත් වේද මහත්මයා, එවැගේම මොහොමඩ් සල්මන් මහත්මයා, මුදිත ප්‍රියන්ත මහත්මයා, එවැගේම වසන්ත මහත්මයා, මංජුල විජේරත් මහත්මයා, ලාල් රංජන් මහත්මයා, හරිත ජයස් මහත්මයා, වජිර ප්‍රියංකර මහත්මයා, රුවන් මහත්මයා, ගාමිණී චන්දසිරි මහත්මයා, වසන්ත ප්‍රනාන්දු මහත්මයා, මනෝජ් දිල්හාන් මහත්මයා, වසන්ත ජයසේකර මහත්මයා, එවැගේම ඉරාජ් ගමගේ මහත්මයා, සුරාජ් විධානගේ මහත්මයා, චමින්ද රත්නායක මහත්මයා, ශාමා ක්‍රිෂාන්ති මහත්මිය, සමීර විතාන ගොඩල්ල මහත්මයා, සමන් ප්‍රියදර්ශන මහත්මයා, නාත් චමින්ද මහත්මයා, එවැගේම විරාජ් ජානක මහත්මයා, ලක්ෂ්මන් ප්‍රියදිස්ස මහත්මයා, චානක ජයවර්ධන මහත්මයා, එවැගේම චින්තක මහත්මයා, ආනන්ද මහත්මයා, එවැගේම අනුර ජයසූරිය මහත්මයා, සුදන්ත මහත්මයා, එවැගේම මෙවන් ජයසිංහ මහත්මයා, කැලුම් සුරේෂ් මහත්මයා, එවැගේම ශිහාන් මහත්මයා, තනුෂ්ක පසන් මහත්මයා, රජි තමරසිංහ මහත්මයා, එවැගේම ප්‍රභාත් හෙටිආරච්චි මහත්මයා, මොහොමඩ් රිෂාඩ් මහත්මයා, එවැගේම රඤ්ඤන් සුරංග මහත්මයාට අපි ආරාධනා කරන මේ පහසුළු සම්බන්ධ එවැගේම බොහොම ගෞරවනීය ආරාධනාවක් කරනවා ඇක්ටිව් ක්‍රීඩා සමාජය. මොකද මේ සියලු කාර්යන්වල අපිට ආරක්ෂාවේ සහතිකය ලබා දෙන පාදුක පොලිස් ස්ථානද ගොතුවා නියෝජනය කරමින් මේ ස්ථානයේ රැඳී ඉන්න අපේ පොලිසිය නිලධාරී මහත්මයෙකුට එකතු වෙන්න කියලා බොහොම ගෞරවනීය
ආරාධනාවක් අපි ඇක්ටිව් ක්‍රීඩා සමාජය සිදු කරනවා. මොකද එතුමාලා තමයි මේ ආරක්ෂාව අපිට ලබා දෙන්නේ. දිදි වරාගෙන මේ දවන්ත ප්‍රසංගයක් එවගේම අද උදෑසන පාපදී සවාරිය එවගේ පසුගිය දිනවල අලුත් අවුරුදු උත්සවයේ සංවිධානය කරනකොට මේ සියලු කාර්යංගවලදී විශේෂයෙන්ම රාජකාරිය දේව කාර්යයක් කරගෙන මේ ගමේ සංවිධාන ශක්තියට සැබෑ සබනල්ලක් ආශිර්වාදයක් උනේ පොලිසිය නිලධාරි මහතුන්. ඒ නිසා පාදුක පොලිස් ස්ථානාධිපතිතුමා යෝජනා කරමින් මේ ස්ථානයේ රැඳීඳ අපේ නිලධාරි මහත්මයෙකුට අපි ගෞරවනීය ආරාධනාවක් ඇක්ටිව් ක්‍රීඩා සමාජය කරනවා. ඒ නිසා අපි යෝජනා කරමින් අපේ නිලධාරි මහත්මයෙකුට අපි තා ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම අපේ සුභසිංහ මහත්මයා ඉන්නවා අපේ උප පොලිස් පරීක්ෂකතුමා මහිතන්නේ. එතුමා මේ ස්ථානට පැමිණේවි. අපි එතුමාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම සියලුම ආරත් අමුත්තනි ඔබ සියලුම දෙනා වේදිකාවට ගොඩවන්න ඔබේ දෑතින් මේ පහන්සිලු ප්‍රදීපණය කරලා අපි ආශිර්වාදය ලබා දෙන්න ඇක්ටිව් ක්‍රීඩා සමාජය සංවිධානයක ලබන මේ දෙවන්ත කාර්යභාරයට ඔබේ සහය ඔබේ හයිය ඔබේ ශක්තිය ඔබේ ආශිර්වාදය ලබා දෙන්න කියලා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා.
අපි සියලු දෙනා දෑත් දෙක එකතු කරලා හොඳ අපුඩියක් ගහමුකෝ. මේ සෞභාගයේ වහන්සේ උපදීපනය කළ සියලුම සම්භාවන අපතන් අපගේ ගෞරවනීය ස්තුතිය ලබා දෙනවා. ඇක්ටිව් ක්‍රීඩා සමාජය සංවිධානයකු ලබන මේ දැවන්ත ප්‍රසංගයට ලබා දුන් ආශිර්වාදයට ඔබ සෑම සිරු දෙනාට ඇක්ටිව් ක්‍රීඩා සමාජයේ ගෞරවනීය ස්තුතිය අපි ලබා දෙමින් වේදිකාව බැස යන්නට අවසර ලබා දෙනවා. දාවර හිතෝතුනේ හිතවතීනේ, අද වෙලස්සන සොඳුරු වේදිකාව අද නිර්මාණය කළා. විශේෂයෙන්ම පසුගිය දිනවල අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂයෙන්ම සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රසක් සමගින් අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කළා. ඊට දින කිහිපයකට පස්සේ තමයි මේ වගේ දැවන්ත ප්‍රසංගයක් සංවිධානය කළේ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් තෝරා ගැනීමේ තියෙන අපහසුව, ඒ වගේම සංවිධාන කටයුතු කිරීමේ තියෙන පහසුව, ඒ සියල්ල කැටි කරගෙන තමයි විශේෂයෙන්ම දැවන්ත පාපදි සමාරියක් ඇක්ටිව් පාපදි සමාරිය සංවිධානය කළා. විශාල තෑගි කන්දරාවක් ලබා දීලා ඒ අවස්ථාවේදී මේ වගේ දැවන්ත ප්‍රසංගයක් සංවිධානය කළා. ඔබේ හදවතට ඒ සැබෑ සෞන්දර්යාත්මක ආශිර්වාදය ලබා දෙන්නට ඇක්ටිව් ක්‍රීඩා සමාජයේ මේ මිතුරු කළ සංවිධානය කරන්නේ. ඒ සඳ මේ දැවන්ත සංගීත ප්‍රසංගය සඳහා විශේෂයෙන්ම ප්‍රධාන අනුග්‍රහය ලබා දෙන්නේ යොහාන් වසන්ත සහ පැතුම් අනුරුද්ධ යන දෙපළ ගලගෙදර සමනල මාවතේ පදිංචි දැනට විදේශගතව රැකියාවේ නියුතුව සිටින යොහාන් ලසන්ත සහ පැතුම් අනුරුද්ධ කියන මේ දෙපළට අපේ ගෞරවනීය ස්තුතිය ලබා දෙනවා. මොකද ඇක්ටිව් ක්‍රීඩා සමාජය මේ කාර්ය සංවිධානය කරනකොට විශාලම බරක් සැහැල්ලු කරගන්නට මේ දෙපළගේ සහයෝගය මා හිතන්නේ වැදගත් වුණා. යොහාන් ලසන්ත සහ පැතුම් අනුරුද්ධ කියන මේ දෙපළගේ ඒ දෙපළගේ සහය තමයි මේ හය බවට පත්තුනේ පළවෙනි වෙඩිමුරේ බවට පත්තුනේ මේ වගේ දැවන්ත ප්‍රසංගයක් සංවිධානය කරන්න. ඒ වගේම අනිකුත් අනුග්‍රහය ලබා දීමේදී සංජීව ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් අධිපති තමින්ද සංජීව මහතා අපි සිහිපත් කළ යුතුයි. සියලුම වර්ගයේ වාහනවල විදුලි කාර්මික කටයුතු දක්ෂ පළපුරුදු කාර්මික ශිල්පීන් ලබා නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ නිවැරදිව සිදු කරවා ගැනීමට ඔබත් විශ්වාසයෙන් යුතුව යා යුතු එකම තැන තමයි සංජීව ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් පැලවත්ත බඩපාර ගලගෙදර. එවැගේම අපිට අනුග්‍රහය ලබා දුන්නා පැලවත්ත කිරි නිෂ්පාදන සභාගමේ බීපී ශාඛාව දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛතම නාමය තමයි පැලවත්ත කිරි. එසා ඒ සියල්ල සංවිධාන සම්බන්ධීකරණ කාර්ය සිදු කළ හේමසිරි පෙරේරා මහත්මයාට අපේ ගෞරවනීය ස්තුතිය ලබා දෙනවා. එතුමා තමයි පැලවත්ත කිරි සභාගමේ අනුග්‍රහය දායකත්වය ලබා දෙන්නට සම්බන්ධීකරණ කාර්ය සිදු කළේ. එවැගේම අපිට අනුග්‍රහය ලබා දුන්නා ගමගේ ස්ටෝස් අධිපති ඉරාජ් ගමගේ මහත්මයා. ඔබගේ නිවසට අවශ්‍ය සියලුම කුළුබඩු සහ සිල්ලර භාණ්ඩ සහනදායි විල යටතේ ලබා ගැනීම සඳහා ඔබත් පියදම්